අවසරයි ස්වාමීන් වහන්ස. අපි කායේ කායානුපස්සී විහෙරති කරනකොට චිත්තේ චිත්තානුපස්සති ධම්මේසු ධම්මානුපස්සති ඉබේම වෙනවද නැත්නම්? ඉබේම වෙනවා. කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කළොත් අර වේදනාව සුවපැත්තට හැරෙනවා. නිරාමිස වෙනවා. හිතේ පිරිසිදු බවක් ඇති වෙනවා. චිත්තේ චිත්ත අනුපස්සී විහෙරති වෙනවා. ඒ වගේම ධම්මේසු ධම්මා අනුපස්සී විහෙරති වෙනවා. ඒ වෙන ආකාරයේ මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ එකින් එක පියවරෙන් පියවර වචනෙන් වචනේ වාක්‍යෙන් වාක්‍යේ පේළියෙන් පේළිය කියලා තියෙනවා. ඔබ ආනපාන සති සමාධිය වඩනවා නම් ඔබේ හිතේ ඇතිවන සියලු වෙනස්කම් හොඳ පැත්තට යන ආකාරය මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ හැම පේළියකම එක එකම පේළිය එකයි තියෙන්නේ. ඔබ නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් හරියට ආනපාන සති සමාධිය වඩනවා නම් ඔබේ පරිමුඛන් සතින් මේ මුඛහයට අරමුණු වෙන සියලු කාරණා පිළිබඳව ඔබ තුළ ඇති වෙන වෙනස තමයි මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ පේළියෙන් පේළිය විග්‍රහ කරලා තියෙන්නේ. ඔබ ආනපාන සති සමාධිය වඩන්න නැත්නම් මේක වෙන්නේ නැහැ. අරතුන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ආයතන හයෙන් ගන්න අරමුණු දැන් අපි ශබ්දයක් ඇහුණක මට බයිනවා කියමුකෝ. එතකොට කනයි ශබ්දයයි විඥානයයි එකතු වුණා. ඒක නාම රූප දෙකක්. අනිත්‍යං දුක්ඛං විපරිණාමං කියලා බැලුවොත් මේ රාග දේශ මොහ දුරු කරන්න බැයිද? මොකද ප්‍රශ්නේ මට හරියට තේරුනේ නැහැ. දැන් අපි ආයතන හයට එන අරමුණු දැන් හොඳට තේරුම් ගන්න ඕන. ඔබේ ඔය ඇහැ චක්කායතනය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඔබේ නාසය ගන්ධ ආයතනය, දිව රස ආයතනය, කන සෝත ආයතනය, කය ශරීරය කාය ආයතනය, මන මන ආයතනය. ඔය ආයතන හය ක්‍රියාත්මක වෙනවා නම් ඔබේ හිත කිලුටු වෙනවද නැද්ද? කිලුටු වෙනවා. ඒක නාම රූප වශයෙන් දැන් ඔබේ ඔය ආයතන හය සංවර කරගත්තොත් ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගත්තොත් ඔය ආයතන ඉන්ද්‍රිය බවට පත් වෙනවද? පත් වෙනවා. පත් වෙනවා. ඉන්ද්‍රිය බවට පත් වුණොත් ඔබ අහක යන කුණු එකතු කරගන්න මද අයින් කරනවාද? ඒක තමයි මට තේරෙන්නේ නැති ඉඳලා. ඒක තමයි මේක ප්‍රායෝගිකව ඔබ ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩන හැම මොහොතකම ඔබේ ඔය ඇහැ ආයතන බවින් වෙනස් වෙලා ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. කන ආයතනයක් වෙනුවට ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. මනස ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඒ ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ ඔබ අර අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩීමෙන් පමණයි. වෙන මොන භාවනාවකින්වත් ඔබේ ඔය ඇහි අහක යන කුණු එකතු කරගන්නා ස්වභාවය අයින් වෙලා චක්කු ඉන්ද්‍රියක් වෙන්නේ නැහැ. කන සෝත ඉන්ද්‍රියක් වෙන්නේ නැහැ. නාසය ගාන ඉන්ද්‍රියක්, දිව ජීවා ඉන්ද්‍රියක්, ඒක වගේම කාය ඉන්ද්‍රියක්, මන ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම ඉන්ද්‍රියක් බවට පත් වුණා නම් ඔබ අහක යන කුණු එකතු කරගන්නේ නැහැ. අනුසය එකතු කරගන්නේ නැහැ. ආසය හැටියට තැන්පත් කරගන්නෙත් නැහැ. එතකොට ඔබේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව ඇතුළට ඔබ අර කුණු කිලුටු කෙලෙස් ගති ගන්නෙ නෑ අලුතෙන්. ඇතුළාන්තයේ පිරිසිදු වෙනවද නැද්ද? ඒ පිරිසිදු වෙන ආකාරය තමයි මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ පේළියෙන් පේළිය එකින් එක කියලා තියෙන්නේ. එතකොට නාම රූප වශයෙන් බලලා අනිත්‍යං දුක්ඛං ඔය වචන ටිකක් පාවිච්චි කළාට වැඩක් නෑ. මොකද්ද ඔය උපාසකම්ම මොකද්ද නාම රූප වශයෙන් කොහොමද බලන්නේ කියන්නේ? කනයි ශබ්දයයි රූප විඥානයේ නාම ඒ තුන එකතු වෙලා නෑ 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 නාම කියන එක දැන්
ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතර රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර පහම නාම. ඔය පහෙන් එකක් හරි අර නාම කොටසට අයිති වෙනවා. නමුත් ඔය පහම අපි තේරුම් අරගෙන මේ වේදනාව නිරෝධ කළොත් නාම රූප පරිච්ඡේද ඥානෙ නාම නැති වෙනවා නෙමෙයි. නාම රූප පරිච්ඡේද පරිච්ඡේද කියන්නේ මේක වෙන් කළා කඩලා වැරදියේ අයින් කරන්නට තියෙන ඥානෙ. එතකොට නාම රූප පරිච්ඡේද ඥානෙ තමයි මේ රූප නාම වෙන් කළා බෙදුවාම තේරුම් ගන්න පුළුවන්. මේවා දැන් මේවා ටිකක් ගැඹුරු වචන තමයි. නමුත් ඔබ භාවිතා කරනකොට ආනපාන සති සමාධිය ඔබට ඔය සියලු ගැඹුරු ඒවා බොහොම සරල විදිහට තේරුම් ගන්න පුළුවන්. මේක භාවිතයට ගන්න. මේක අභ්‍යාස කරන්න. මේ තරහක් එනකොටම මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වඩන්න ඕන. රාගයක් එනකොටම අසුභානුසති මරණානුසති බුද්ධානුසති වැඩුවාම ඔබ අර අහක යන කුණ එකතු කරගන්න. ඊට පස්සේ ඔබේ මනස පිරිසිදු වෙනවා, ඇතුළාන්තේ පිරිසිදු වෙනවා, ඉන්ද්‍රියන් බවට පත් වෙනවා, ශ්‍රද්ධා ඉන්ද්‍රිය මතු වෙනවා, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි පඤ්ඤා ඉන්ද්‍රිය මතු වෙනවා. ආයතනයක් වෙන්නේ නැහැ. ආයතනයක් වෙන්නේ නැහැ. අහක යන කුණු එකතු කරගන්න. ඔය මොකක්වත් දැනගන්න ඕනේ නැහැ. හරියට ආනපාන සති සමාධිය දැනගෙන වැඩුවොත් ඔබ මගපල් ලබන්නට සුදුසු එක්කෙනා බුද්ධ ශක්තියට අනුගත වුණා. එච්චරයි. අවසරයි.